අපි දන්නවා මේ වෙනකොට සමාජ මාධ්‍ය මර්ධනය සඳහා 50ක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරලා දැන් ඒක මේවා කරලා දැන් ඔන්න පාර්ලිමේන්තුවට කෙටුම්පත් කරලා තියෙනවා. දැන් ඔබ දැක්ක පසුගිය දින කීපයේදීම මම විවිධ වැඩසටහන් වලට මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී වෙලා මේ අදාළ ඇමතිවරයාට මේ අදාළ පාර්ශ්ව වලට විරෝධය ඉදිරිපත් කරන්න කියලා ටෙලිෆෝන් නම්බර දුන්නා. එතකොට යම් ආකාරයකට සමාජයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමක් සිදු වුණා. මිනිස්සු විරෝධය ඉදිරිපත් කළා, කෝල් කරලා ඇමතිවරුන්ට ඒ තමන්ගේ විරෝධය දක්වලා මේ පනත මේ විදිහට යනකොට ඔක්තෝබර් මාසේ 7 වෙනිදා මෞබිම පුවත්පතේ ලිපියක් පළ වෙනවා. මේක සැලැස්මක් මාර්ගගත කෙටුම්බත මේකේ සරලව කිව්වොත් මාර්ගගත ක්‍රමහරහා පීඩාවන්ට පත්වන කාන්තාවන් හා දරුවන්ගේ එහිදී මෙම පොඩගින්න පෙන්වා දුන්නේ මෙම සාකච්ඡාවේ එහිදී මෙම නියෝජිතින් පෙන්වා දුන්නේ මෙම පනත ගෙනීමේදී පාර්ශ්වකරුවන් සමග පුරුල් සාකච්ඡාවක් උද්ඝෝෂණ ක්‍රියාවල සිදු කළ යුතුව තිබුණු නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම තුළින් සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී ඇති බවත් මෙම පනත තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇහිරීමක් දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශන පිළිබඳ තීරණ ගැනීමක් සිදුවන බවත්ය. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම පනත පිළිබඳ ඔවුන් විසින් ලබා දෙන අදහස් හා යෝජනා සැලකිල්ල ගන්න අතරම ආසියානු අන්තර්ජාලික ජාතික අන්තර්ජාල සහයෝගිතාව ඒෂියන් ඉන්ටර්නෙට් කොලිෂන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තානාපතිකාරය හා සිවිල් සමාජ සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මහජන ආරක්ෂක අමාත්‍ය තිරාන් අලස් මෙහිදී වැඩිදුරටත් පැවසීයේ මේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා රයිට්. දැන් එතකොට මෙහෙම කියලා ඔන්න බලන්න අද හා ඊයේ මම මේ අදාළ ඇමතිවරයාගේ ලේකම් කාර්යාලයට ගත්තම කියපු දේවල් හරි මේ විදිය තක්කඩි. මං කියන්නේ මේ මිනිස්සුන්ව රවට්ටලා දැන් මේ වෙලාවේ මිනිස්සු මේගොල්ලෝ දන්නවා සමාජයෙන් ලොකු ජනතාවගෙන් ලොකු විරෝධයක් ජනාධිපතිට එනවා, තිරාන්ට එනවා, කෝල් එනවා, මිනිස්සු කෝතා කරලා විරෝධය ඉදිරිපත් කරනවා. මේ දේවල් සිද්ධ වෙනවායි කියලා මේගොල්ලෝ දන්නවා. මොකද්ද කරේ මේ විදිය මෞබිම පුවත්පතේ දැන් වානව වාර්තාව මේක ගැන දැන් නැවත සලකා බලන්න යනවායි කියලා. හැබැයි හරිද ප්‍රෝඩාවක තරම ඔන්න බලා ගන්න. හලෝ මිස්ටර් සනත්, ඇමතුමාගෙන් අර ඔන්ලයින් සෝෂල් මීඩියා බිල් එක දැන් ඇමතුමා ප්‍රොසීඩ් කරනවද ඔහොමම නැත්නම් දැන් ඒක එමෙන්ඩ්මන්ට්ස් වලට යනවද? ඒ දර සාකච්ඡාවක් තිබ්බයි කියලා නිවුස් එකක් තිබ්බා. ඒක ගැන අපිට තාම නිවුස් එකක් මුකුත් ආවේ නැහැ. එහෙම ප්‍රොසීඩ් කරනවද එමෙන්ඩ්මන්ට් වලට යනවද කියලා තාම අපිට දැනගන්න සමයක් නැහැ. දැන් මේ සනත් පින්නදුව කියන්නේ තිරාන් අලස්ගේ පුද්ගලික ලේකම් කෙනෙක් වගේ ඉන්න කෙනා රයිට්. එතකොට දැන් ඊට පස්සේ අද මම ගත්ත අමාත්‍යාංශයේ ලේකම්ට ඔන්න බලන්න ඒ පැත්තේ ලේකම්ගේ පෞද්ගලික ලේකම් මට කියපු දෙ ලේකම්ගේ පුද්ගලික ලේකම්. හලෝ අමාත්‍යාංශයේ කාර්යාලයද? මහජනම ආරක්ෂක මේ PV ගුණතිලක මහත්තයාට කතා කරන්නේ නෑ, එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි කතා කරන්නේ. ලේකම් තුමායි ප්‍රයිවට් සෙක්‍රටරි කතා කරන්නේ. ඔව්, එකක් මේ ඔබතුමාලගේ අර 73.7 ද කොහෙද නම්බරෙන් මම ගන්න හැදෝ ඔබතුමාලගේ කාර්යාලයට කෝල්ස් එන්නේ නැහැ. ඒ පළවෙනි කාරණාව මේ ඊයේ ඉඳන් ගන්න හදනවා. ඒක මේ මම ගන්න හැදුවා ඒ ට්‍රාන්ස්ෆර් කරා අන්සර් කරේ නැහැ කිව්ව, කවුරුත් නැහැ කිව්ව කාර්යාලේ. දැන් මම මේ අර පොලිසිය වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ඩිරෙක්ට් නම්බර් එක ගත්තා තමයි මේකට ඔබතුමා අන්සර් වුණේ. මොකද්ද දැන් කියන්නේ? ගැටලුව මෙහෙමයි. දැන් අර මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පනතක් දාලා තියෙනවනේ කිටුම්පත් කරලා, දැන් ඒක සම්බන්ධයෙන් පුවත් වගේක් ගියා. මේ සම්බන්ධයෙන් කන්සල්ටේෂන් කරනවා මේ නැවත ඒ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවායි කියලා ඇමතිවරයා. එතකොට මට ඊයේ ඇමතිවරයාගේ පුද්ගලික ලේකම හිතන්නේ අර මේ සනත් මහත්තයා මට කියනවා ඒක හදපු කතාවක් වගේ මේක ඇත්තක් වෙන්නේ නැහැ අරකයි මේකයි කියලා.
එතකොට දැනට තාම ඇමතිවරයාත් ඒ පැනත තාම පාර්ලිමේන්තුවේ ටේබල් කරලා තියෙන තාම මේ සම්බන්ධයෙන් ඉවත් කර ගැනීමට හෝ එහෙම කරුණක් ඉදිරිපත් කරලා නැහැ. එතකොට අමාත්‍යංශ ලේකම් තමයි කිව්වා, මිස්ටර් සනත් මට කිව්වා අමාත්‍යංශ ලේකම් තමයි ඒ ගැන දන්නේ කියලා. අපේ මේ මේ එහෙම කතන්දරයක් නම් ලේකම් මේ අමාත්‍යංශ මට්ටමින් නම් එහෙම සොරතුරක් දන්නේ නැහැ. එහෙම කියන්නේ සාකච්ඡාවක් එහෙම මුකුත් තිබිලා නැහැ නේ ඒක සම්ම. මුකුත් තාම එහෙම මුකුත් නම් දන්නේ නැහැ, මම නම් දන්නේ නැහැ. ඉතින් බලන්න ප්‍රෝඩාවක තරම මෞබිම පුවත්පත කියන්නේ මොකද්ද? පුවත්පත තිරානලස්ලට සම්බන්ධ පවුලේ පුවත්පත මොකද්ද? රමන්තලස් තිරානලස් කොටස් තියෙන ඒ ආයතනයේ මොකද්ද? මෞබිම හා සිලෝන් ටුඩේ. හරිද? දැන් හරිද මේ ගහන මේ දැන් මං අහන්නේ මේ විදියට මිනිස්සුන් අන්දන එක හරිද? දැන් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉවරලා ඒ පනත විඩ්‍රෝ කරන්න ඕනේ නැද්ද? ආ සාකච්ඡා තියෙනවා නම් ආයෙ ගැන සලකා බලනවන මොකද්ද මේ කරලා දෙන්නේ? එහෙම කතාවක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දින 14 මම හිතන්නේ මේ පසුගිය මේ මේ ඉදිරි දින 17 වෙනිදායින් 16 හව 17න් ඉවර වෙනවා. ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක අභියෝග කරලා මේක සම්බන්ධයෙන් කටයුතු කරේ නැත්තම් මේගොල්ලොන්ට ඕන විදිහට මේක පාස් වෙනවා. හැබැයි මිනිස්සුන්ගෙන් එන ජනතා විරෝධය ඇමතිට කතා කරලා විරෝධය ඉදිරිපත් වෙනකොට බොරු හදලා දානවා නේ. ඒතර ඒව හරිද? මොන රටේ මිනිස්සුන්ව රවට්ටන ඇමති කෙනෙක්ද මේ? එහෙමන ලේකම්ගේ පුද්ගලික ලේකම් දන්නේ නැද්ද මේ විදිහ සාකච්ඡා තිබ්බයි කියලා? අයි මොකදර සනත් කියන්නේ මේ අපි මේ ප්ලාන් කරපු එකක් දන්නේ නැහැ මේ මේ අපේ අමාත්‍යංශ ලේකම් තමයි ඌව දන්නේ කියලා. ඇයි ඇමති ගාව ඉන්න එකා දන්නේ නැද්ද මේ මේ පනත ගැන සාකච්ඡාවක් තිබ්බ නැද්ද? තමන්ගේ ඇමතිගේ ෂෙයාස් තියෙන පුවත්පත ගිහිල්ලා පළ කරාම මේ විදිහට නිවුස් එකක් ඒක ඒකත් ඒ කියන්නේ ඇමතිගේ පුවත්පතක් දැන් බොරු කියනවද? මේ රටේ මිනිස්සුම රවට්ටන්න හදනවා. කරුණා කරලා අපි කියන්නේ මේ සමාජ මාධ්‍ය මර්ධන පනත ගේන්නේ ඉතාමත් ඒකාධිපති විදියට, පාහර විදියට, තක්කඩි විදියට, හරි? හරිම තක්කඩි විදියට ගේන්නේ. ඒ හින්දා ඔබේ විරෝධය සමාජයක් ලෙස ඔබේ විරෝධය ඔබේ මහජන නියෝජිතයෝ ඒ ටිරාන් කියන්නේ වුන් ඔබේ මහජන නියෝජිතයෝ. ඔයබලට ඒගොල්ලන්ට විරෝධය ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවා. ඔවුන්ගේ ටෙලිෆෝන් නම්බර මං ඉදිරිපත් කරනවාදත් 0073073 ටිරාන්නලස් 0073073. ඒ වගේම දැන් ඔය මං කතා කරපු පුද්ගලික ලේකම් කෙනෙක් ඉන්නවා සනත් පින්නදුව කියලා. ඔහුගේ ටෙලිෆෝන් නම්බරේ 0073 35 02 35. කතා කරලා අහන්න මොකද්ද මේ ඇමති දන්නේ නැති මේ එයාගේම පත්තරේ දාලා තියෙනවා මේම සාකච්ඡාවක් තිබ්බයි කිය එයා දන්නේ. මොකද්ද මේ? ආ සනත් පින්නදුව දන්නේ නැහැ ඇමති අන්නරේ කියලා සාකච්ඡාවක් තිබ්බයි කියලා. තමන්ගේ ඇමතිගේ පත්තරේ මේ ඔක්තෝබර් 7 වෙනිදා නිවුස් එක ගහනවා. ආ මෙහෙම සාකච්ඡා මේ බල වැඩිපුර සාකච්ඡා මේ සලකා බලන. හැබැයි අරහෙ පනත විඩ්‍රෝ කරගෙන නෑ ආ මේ මිනිස්සුන්ගෙන් අර එනවනේ කෝල් ටික එනවනේ මිනිස්සු දොස් කියනවනේ ඇමති මේම කරන එක වැරදි, සමාජ මාධ්‍ය මර්ධනය කරන එක වැරදි, තක්කඩි වැඩ නව වැඩ මර්ධනය කරන්න මේ ඇමති දේශපාලකයන්ගේ තක්කඩි වැඩ වහන්න සමාජ මාධ්‍ය ඉදිරිපත් වෙනකොට තමයි උඹලට අමාරු වෙන්නේ කියලා මිනිස්සු දොස් කියනවනේ. ආන් ඒ වහගෙන ඉන්න බැරුව දැන් කියනවා මේ නෑ අපි සලකා බලනවා, අපි දැන් පොඩි බටර් පාරක් දැන් මේ මිනිස්සුන්ගෙන් එන විරෝධය අර මේ අධිකරණයට යන්න තියෙන ප්‍රවණතාවය මිනිස්සු යන ඒකේ තියෙන සැර අඩු කරගන්න බොරු කරනවානේ. එහෙනම් දැන් මේ වෙනකොට ඉල්ලාස් කරගෙන තියෙන එපා කෙටුම්පත්. ආ කෝ ඒ කෙටුම්පත් ඉවත් කරගත්තා එහෙමනම් පාර්ලිමේන්තුවේ. මොකද්ද මේ කරන්නේ? එතකොට ඊළඟට කියනවා ඊළඟට මම කියනවා රනිල්ගේ මේ ඔක්කොම කරන මේ කාලකන්ණි රනිල්ගේ රනිල්ගේ නම්බරේ තමයි 0073 486 123 0073 486 123. ඒ වගේම අපි දන්නවා මේ පනත් කිටුම්පත හරහා සමරිසි ප්‍රජාවට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. ඒක විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඉන්න කාරණාවේදී ඔබලා කතා කරන සාගල රත්නායකට ඔහුගේ ටෙලිෆෝන් අංකය 0073 58 34 59 0777 58 34 59. කතා කරලා සාගල රත්නායක ජනාධිපතිගේ උපදේශක ගිහිල්ලා ඔබේ විරෝධය ඉදිරිපත් කරන විශේෂයෙන්ම සමරිසි ප්‍රජාව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන. මොකද අපි දන්නවා සමරිසි ප්‍රජාව සමාජයේ කොච්චර ෆේක් account තියෙනවද, අන්තිමේදී සමරිසි වෙන එක අපරාධයක් වෙනවාට අමතරව රනිල්ුන් නැහි සමරිසි පුද්ගලයන් සමාජ මාධ්‍යයේ ඉන්න අයටත් සොට්ටක හිරේ යන්න වැඩක් සිද්ධ කරගෙන යනවා මේ පනත් කෙනුපත තුලින්. ඊළඟට
මේ සම්බන්ධයෙන් පීවි ගුණතිලකගේ අමාත්‍යංශය සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට 0112887182 0112887182 කියන අංකය ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගන්න. එතකොට මේ විදියට මං කියන්නේ මේ වගේ ලැජ්ජ නැද්ද? මව්බිම පුවත්පත් එකක් කියනවා ලේකම්ලා දන්නේ නැහැ කියනවා, අනිත් ලේකමුත් දන්නේ නැහැ කියනවා. මුන් බබාලද? මුන් තොත්තා බබාලද? මුන් මේ පනත් ගේනකොට කාගෙන් අහලාද ඔය පනත් කෙරකෙද? 2016 ඉඳන් ආපු පනතන්. යයි 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 බොරු ගහන්න එපා. 2016 ඉඳන් ආවයි කියලා ඔප්පු කරලා පෙන්නන්න. මොනවාද 2016 ඉඳන් සමාජ මාධ්‍යට ඔච්චර මර්ධනය කරන්න තියෙන පනත් කෙටුම් පත? සත්‍ය පිළිබඳ හොයන්නේ කවුද ඔහෙලා? අර කොරෝනා වතුර පැතිරෙනවයි කියනකොට අපේ වතුර පැතිරෙනවයි කියන්න ඕනේ. ඒගොල්ලොන්ට අපි උන් නොමගේ යව්වා අපිට වැරදුනා කියලා මට නඩු දාලා ඉවරෙලා. වතුර පැතිරුණයි කිව්වට විරුද්ධව කතා කරාට. වතුර පැතිරෙන්නේ නැහැයි කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය මං ඉදිරිපත් කරා කියලා මට නඩු දාලා ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා කියනවා අපිට වැරදුනා අපිව නොමගේ යව්වා. එතකොට මම හිරේ ඉන්න ඕනේද? මම එතකොට උසාවි ගාන ගියේ මොකටද? මම එතකොට අත්අඩංගුවට ගත්තේ මොකටද? මං අහන්නේ ඒකයි. මේ 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 සත්‍ය කියන දේ මේ පාහර දේශපාලකයන්ට හා ඔවුන්ගේ අධිකාරි වලට තීරණය කරන්න දෙන්න පුළුවන්ද? රාජ්‍ය සේවය කොච්චර දූෂිතද? මේ තක්කඩි රාජ්‍ය සේවයේ ඉන්න ඇතම් නිලධාරීන්ට තීරණය කරන්න පුළුවන් දෙන්න පුළුවන්ද? ඔය රනිල්ගේ කුක්කොන්ට පුළුවන් ද තීරණය කරන්න දෙන්න මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා? ආ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජ්‍ය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නොමග යවුවා වතුරේ පැතිරෙනවා භූම දාණය දෙන්න බෑයි කියලා. ආ මේකෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා මමත් ඒ අවස්ථාවේ නඩුවේ පෙත්සම් කරුවෙක් භූම දාණී ඉල්ලලා ඒ ඔක්කොම නඩු විසි කෙරෙව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නොමග යවුවා රාජ්‍ය විසි කළා ඇවිල්ලා අපිට දැන් පාර්ලිමේන්තුවේ කියනවා අනේ අපිව වැරවැට්ටුවා අපි මියුණා කියලා. ඕක හොර හරිද වැඩේ? රනිල් බැංකු හොරා කියපුවම රනිල් රාජපක්ෂ කාලේ මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණායි කියපුවම ඒකට සාක්ෂිකාරය දිනේෂ් සාෆ්ට අද ජීවිත උන් අතර නෑ මැරුච්ච විදිය හරියට හොයාගන්නත් බෑ. සයනයිට්ලු අරකලු මේකලු ගැට ගහගත්තලු. ඉතින් එහෙම වෙලා දැන් ඊට පස්සේ මේ මේ බැඳුම් කර වංචා වෙච්ච වෙලාව කී දෙනෙක් කිව්වද නෑ එහෙම නෑ කියලා, එහෙම දෙයක් වුණේ නෑ කියලා පොත් කීයක් ලිව්වද? දෙයියෝ සාක්ෂි, පොතුත් ලිව්වා. දැන් එතකොට අර කමිටිය තිබුණා නම් රනිල් රාජපක්ෂගේ කුක්කො ටික එකතු වෙනවා, නැත්නම් ඒ වෙනකොට ඉන්නවයි කියමුකෝ කාගේ හරි කුක්කො ටික. ඒ කුක්කො ටික ඇවිල්ලා තීරණය කරනවා මේක නෑ, මේක හරි, මේක වැරදි, උඹ අවුරුදු පහක් කිරියන්න ඕනේ. නැත්නම් Facebook එකට නෝටිස් එක ගහනවා මේක ගලෝපක්. මේ අද මේ ලයිව් එක දාගන්න බැරුව දඟලනවා මං. ඇයි ඒ? මගේ Facebook පිටුවේ ලයිව් එක යන්න දාන එක මේ පැත්තට හැරෙන්නේ නැහැ. මගේ මේ පිටුවේ විතරයි. ඇයි දන්නේ? මේ ලෑන්ඩ්ස්කේප් එන්නේ නැහැ. පෝට්‍රේට් විතරයි ලයිව් යන්නේ. මං කිව්වේ අද්භූත දේවල් සිද්ධ වෙනවා. ඒවා හරි අමුතුයි සිද්ධ වෙනවා. අනිත් මේ account එකේ තියෙන අනිත් pages ඔක්කොගෙම හරි විදියට ලයිව් එක යනවා. හරි? මේ page එකේ විතරයි ලයිව් එක රොටේට් වෙන්නේ. කෙලින්ම කෙලින් අතට හිටලා දෙන මේ 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 සාමාන්‍ය මේ අපි ඉදිරිපත් කරන මගේ ඉදිරිපත් කරන ආකාරයට ඉදිරිපත් කරන්න බැරි වෙලා. මම කිව්වේ ඒකයි. අර Facebook එකට යටින් නියෝග ගියාම මෙහෙම වුණාම දී යටින් ගින්දර යවා ගන්නනේ. දැන් මේ ක්‍රමවේද හදන්න හදන. ඉත කරුණා කළා කියනවා එකක් Facebook සමාගම ඉදිරිපත් කරපිය මොකද්ද මේ මගේ page එකත් එක්ක නටලා තියෙන නාඩගම? ඇයි මේ මගේ ෆෝන්ස් කීපයක මංගා ෆෝන්ස් කීපයක් තියෙන මේ account එක link කරලා page එක link කරලා ඒ එකකවත් landscape ගේන්න බෑ, rotate වෙන්නේ නැහැ. දැන් මේක මම වෙන app එකක් දාලා මේ rotate කරලා එවන්නේ stream එක. ඉතින් උත්තර හොයාගන්න ඕනේ මේ Facebook සමාගම ගොඩක් දේවල් වලට. ඒ වගේම දැන් සමාජ මාධ්‍ය මේ තත්ත්වයේදී මම කියන්නේ ඔබලාගේ විරෝධය ඉදිරිපත් කරන ඔබලාගේ විරෝධය ඉදිරිපත් කිරීම සාර්ථක හින්දා තමයි අද මේ ඇමතිවරු මේ විදියට අනේ දන්නේ නෑ නේ මං දන්නේ නෑ ලේකම් දන්නේ නෑ මේ ඇමති කරන දේ නේද? පුද්ගලික ලේකම් දන්නේ නෑ ඇමති කරන දේ. මහ ලේකම්ගේ පුද්ගලික ලේකම් දන්නේ නෑ නාකච්ඡාවක් තිබ්බද කියලා සමාජ මාධ්‍යගෙන නේ. මව්බිම පත්තරේ ගිහිල්ලා මුන් පත්තර කියවන්නේ නැත්නම් අමාත්‍යංශවල. හරි. ඒ වගේම මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට මම කොහොමත් එදා ඉඳන් කිව්වා මට ඕගොල්ලොන්ට බලපෑම් කරන්න බෑ. නමුත් මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට සබෑලෙස ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔය මව්බිමයි සිලෝන් ටුඩේ වගේ ඔය මේ කාලකණ්ණි දේශපාලකයන්ට සම්බන්ධ පුවත්පත් මම නම් ගන්නෙ නැහැ. මම ඔබලට ගන්න එපා කියන්නේ නැහැ. හරි. මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ගන්න තීරණයක් ඒක. ඒක කොන්ද කෙලින් ගන්න ඕන තීරණයක්. අද ඔය කොන්ද කියන දේ ගොඩක් අයට නෑ. දැන් ගිහිල්ලා ඔබ බලන්න සමහරක් ආයතනවල පත්තර තියලා තිනම් කියවන.
බලන්න බයියද ටොයියද කියලා හොයාගන්න පුළුවන් දීලා තියෙන පත්‍ර ටිකයි. තීර ඔබ ඒ අයගෙන් සේවා ලබනවාද කියන එක තීරණය කෙරෙන්නේ මයිතිය ඔබට දිනවා. හරි? මට තියෙන අයිතිය මම කියනවා මම මේ පත්‍ර ගන්නෑ. මොකද අපි සාමාන්‍ය පත්‍ර ගන්න කට්ටිය. ඉතින් අපි ඒ පත්‍ර දැන් මම නම් ගන්නෑ. හරි? මොකද යකඩෝ මේ සමාජ මාධ්‍ය මර්ධනය කළා මුන් මුන් මේ විදිහට වැඩ කරනවා නම් ඒකාධිපතියෝ වගේ වැඩ කරනවා නම් මුන් පත්‍ර වලට මේ පත්‍ර වල ආයතන දුවන්න සුදුසුද? මේ රටේ මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන් හොඳ මිනිස්සුද මේ? ආ තමන් තීරණය කරන්න යනවා නම් සත්‍ය අසත්‍යතාවේ මේ විදිහට මර්ධනකාරී පනත් ගෙනල්ලා කිසිම කාගෙන්වත් අහන්න නැතු. කවුද කියන්නකෝ කෝකට හා කිව්වේ? ওই වැඩපිළිවෙලට. කවුද කියන්නකෝ? ආ පොලිසියේ ඉන්න මානසික ලෙඩ්ඩු ටිකයි, දේශපාලනේ ඉන්න මානසික ලෙඩ්ඩු ටිකයි, අර නීති කෙටුම්පත් එකේ ඉන්න මානසික ලෙඩ්ඩු ටිකයි ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ව මර්ධනය කරන සූත්‍ර හදනවා. අයිසෝ ওই සූත්‍ර ටික ඔක්කොම තියලා වාඩි වෙනවා. ඒක අපිට කියන්න තියෙන්නේ. ඉතින් බොහොම සැනෙන් අද මේක කරන්නේ මුකුත් නෙමේ කතා කරන්න රනිල් වික්‍රමසිංහට 07 7 3 486 123 ගන්න කෝල් එකක් ඔබේ විරෝධය ඉදිරිපත් කරන්න කුණු හරපෙන් බයින්න එපා. සාමකාමීව විරෝධය ඉදිරිපත් කරන්න. ගන්න ටිරාන් අලස්ත 07 3 03 73 ගන්න සාගල රත්නායකට කෝල් එකක් 07 3 58 34 59 අරගෙන ඔබේ විරෝධය ඉදිරිපත් කරන්න. ගන්න ටිරාන්ගේ පුද්ගලික ලේකම් ඉන්න සනත් පින්නදුව 07 3 35 02 35. ඊළඟට මහා පීවි ගුණතිලක හැංගිච්ච මෑන්න අර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හැංග ගුණතිලකයා පීවි ගුණතිලක ගන්න කෝල් එකක් අරගෙන ඔබේ විරෝධය ඉදිරිපත් කරන ඔහුට හෝ ඔහුගේ පුද්ගලික ලේකම්ට 01 1 2 88 71 82 පාරට බහැලා උද්ඝෝෂණ කරලා වතුර කන්න අවශ්‍යම නැහැ මිනිස්සුන්ගේ ජනතා විරෝධයේ දේශපාලකයන් ඉදිරියට ගේන්න. මං එයාටත් කිව්වේ ඒකයි. දැන් මේ බොරුවට දැන් බය දඟලන්න ඕනේ නැහැ. ඉතින් මහ ජනතාවගේ විරෝධයක් එන්න ඕනේ නැහැ නේ මේ මිනිස්සු කැමති දේවල් කරනවා නම්. මිනිස්සුට ඕන දේවල් කරන්න තමයි පාලකයෝ ඉන්නේ. පාලකයෝ ඉන්න උන්ට ඕන මගුල් කරන්න නෙමෙයි. ආ ඒ හින්දා ජනතාව හැටියට ගන්න කෝල් එකක් පාරට වහින්න අමාරු ඇති, කන්න බොන්න සල්ලි නැතුව ඇති, වැඩට යාගන්න ඕටී කරන්න වෙලා ඇති, ගෙදර යනකොට උද්ඝෝෂණයකට තියා මොන දෙයකටවත් ඉතන මහන්සි ඇති. ගන්න කෝල් එකක් අරගෙන ඔබේ විරෝධය ඉදිරිපත් කරන්න. තමන්ට අම්මෝ ගන්න තියෙන දැන සමාජ මාධ්‍ය තමන්ට අයුක්තියක් අසාධාරණයක් වෙනකොට මේ රටේ දූෂණයේ ඉහවහ යනකොට ඒව අනාවරණය කරන්න තියෙන තැන සමාජ මාධ්‍ය. ඒකට ඒකේ යන දේ සත්‍ය අසත්‍යතාවයේ තීරණය කරන්න මුන් කවුද කියලා අහන්න පුරවැසියෙක් ලෙස ඔබට අයිතිය තියෙනවා. සංවරව සමකා අරගල කරමු, වෙනත් ආකාරයෙන් අරගල කරමු, දුරකථන මාර්ගයෙන් අරගල කරමු. ඉලියුම් එවන්න ඕනේ කියලා නීතියක් නැහැ. මොකද හේතුව ස්නේල් මේල් කියලා කියන්නේ ඔය පිටරට අපි කියන්නේ ස්නේල් මේල්. ස්නේල් මේල් කියන්නේ හෙන්න කල් යන ඉලියුම්. දැන් නවීන තාක්ෂණයේ තියෙන ගන්න කෝල් එකක් ඇමතිට කතා කරලා විරෝධය ඉදිරිපත් කරන්න. බය වෙන්න එපා. මේ දේශපාලඥයන්ට වගවීම ගේන්න අපිට හැකියාව තියෙනවා දුරකථනයෙන්. ඒක කරමු. එහෙමනම් සියලු දෙනාට ජය වේවා. ආදරය අරගලයට ජය වේවා. ශ්‍රී ලංකාව ලස්සන රටක් කරගන්න මේ තක්කඩින්ව ගෙදර යවන රටක් උදා කරගන්න හැකි වේවා. ජනතාවට හිස නමන පාලකයෝ ටිකක් බිහි වේවායි කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.